උදේක් හිතු මතයට කසාද බැඳගත්තට කමක් නෑ. අම්මට කියල මේක ලැහෙම කසාද බැඳල නොනව එක්ක ගෙනවා අම්මට පෙන්නන්න. මං එදා කොසාතට ගත්තේ හිතේ අය ඇවිත් තියෙන තනියමද නැත්තං අනිත් එක්කෙනත් එක්කද කියලා ගිහින් බැලුවා නම් තනියම වෙන්නේ නැති. කාර් එකට වෙලා ඉන්නවද දන්නේ නැහනේ. ගිහින් සෝදිසි කරලා බලන්නකො. ඉඩියොත්. නොදැක්ක වගේ අපහු වෙන්නේ. ඉතින් මොකටද බලන්නේ? නිකං. නිකං ඒ බිල බලන්න ඕනේ. මුලින් දාම නිකං ගෙනන් ඉවරයි. පණිවිඩ කරන්න නැතුව මං කියන දේ කරපන්. What's up? Huh? Anad balanne. Naaye nikkan. Don't worry. Aage wedding ekata lokaya meka neme giyenne. Right? White color, brand new hybrid da. How is it? Asai neda? Naa heme ekata nevey paluwe ayye. Me amma kiywa iwa unnakka innawada kiyala balanne kiya. Seriously? Oh, goody, man. අපේ අම්මට ඉවෝන්නු බලන්න ඕන වෙලා. How sweet. ඉවෝ නෑනේ ලොක්කි. එයාට කම්පැනි එකේ ගෙට් එක දෙක. එයා ඒකේ මැනේජර්නේ. She's the manager, yeah. අරයා වෙන්නේ නැති. කවුද අරයා? උපගුප්ත. ඒ පොඩි. වේයි. ආ මටි. අතසනේ පයිගේ උරුමං. අයියා ඔබ තියා. මම ත්‍රිවිල් එක්ක තරගෙන මාවේ තාත්තව ඩොක්ටර් ළඟට එක්කන් යන්න. මොකදයි ඩිස්පෙන්සරි එක වහන්නේ තව ටික වෙලාවයි තියෙන්නේ. අම්ම තාත්තව එක යන ලෑස්ති වෙනවා. ඕකේ බට්ටි ත්‍රිවිල් නොනේ බට්ටියා. අයගේ ජිප් එක තියෙනවා. ජිප් එක අරන් යන්න මගේ තාත්තා. රයිට්. මං ඔළුවේ තියන් හරි අරන් යන්න නෝ ප්‍රොබ්ලම්. වීල් එක යවමු. ලොකා කීයද ගන්න? රියල් 200ක්ද? 200. ආ ඉට්ස් වෙරි චීප් රයිට්. 200. යා 5000 මාරුතිද 5000ක් මාරුතිද? හ? 5000ක් මාරු නැහැ. ඕකේ වෙයි. අයිය මං දෙන්න. බට්ටි ලඟ තියෙනවද? ආ ගෙඩි මෑන් බට්ටි මොකෝ අයියා මොකෝ රයිට් බට්ටි දෙන්න නෝ ප්‍රොබ්ලම්. අනේ සෝරි අයිය තාත්තව එක්කන් යන්න අයියගේ වාහනේ තියෙනවා. ත්‍රිවිල් එක ඕනේ වෙන්නේ නැහැ. බොහොම සුළු. රිස අදාල ගන්න බඩි රයිට්. ගෙඩි මෑන් අම්බේමු. අම්මේ ඉවෝන් අක්කා ඇවිත් නැහැ. මොකක්ද එකක මොකක්ද එකක්ලු ත්‍රිවිල් එකේ ආවෙත් අරයා නෙවෙයි අම්මේ නංගි තාත්තව දොස්තරට පෙන්නන්න ඕන හින්දා නංගි ත්‍රිවිල් එකක් කඩ ගහගෙන ඇවිල්ලා අයියා කිව්වා අයියාගේ කාර් එකේ යමුයි කියලා දැන් ත්‍රිවිල් කාර්ය ගියා මොන එකකට ත්‍රිවිල් එක ආපහු යවුවේ නැතිනම් ජගදීස් පුතාට වාහනයක් තියෙනවා නම් ඒක යන්නේ කරන්න ඕනේ.
එහෙනම් ඉතින් තාත්තලා පුතාලා දුවලා එකතු වෙලා වෙදකම් කරගන්න එකයි ඇත්තේ. සමගියක් නැති ගෙදර ලෙඩ වෙනාට වැඩිය හොඳයි අන්තරා වෙන එක. තාත්තා එක්ක යන්න තමයි මම ලෑස්ති වෙවි හිටියේ. ආ එහෙනම් අම්මා එක්කන් යන්න. මම යනවා නම් යන්නේ ත්‍රිවිල රැකක. ත්‍රිවිල එකක් මොකටද? අයියගේ වාහනේ තියෙනවනේ. ඔය එක එකගේ වාහනවල මම යන්නේ නැහැ. ඉතින් අම්මේ ත්‍රිවිල එක වුණත් අනුන්ගේනේ. අපිට ත්‍රිවිල් එකක් තියා විල් බැරක්යක්වත් තියෙනවා. එහෙම එකේ අනුන්ගේ ත්‍රිවිල් වලට වඩා තමන්ගේ කෙනෙක්ගේ වාහනේ වටිනවා. වටිනවා නම් ඉතින් එකගෙන යන්නේ කයි ඇත්තේ? අයියා තින් වැරද්දක් වෙන්න ඇති. අයියා ඒකට අම්මගෙන් සමාව ගන්නත් ලෑස්ති ඇති. සමාව ඉල්ලනවා නම් දෙන එක තමයි කරන්න ඕනේ. අම්මත් එක්කන් ගියානන් නේද නංගියා? හොඳ පොඩි දුවේ අම්මවත් එක්කගෙන ආවනම් අපේ අම්මත් එක්කනම් ගිහිල්ලා චෙකප් එකක් දාමු. ප්‍රෙෂර් කොලෙස්ටරෝල් චෙක් කරන එජ් එකේ තමයි අම්මා ඉන්නේ. ඒක අපි හොයලා බල කරන්න ඕන නංගි රයිට්. මට වැඩිය පරිස්සම් වෙන්න ඕනේ අම්මා. යා මහන්සි වෙනවත් බොහොම වැඩි. මං ඒක පස්සේ කරන්න. මේ අයියා අපි දැන් තාත්තා වෙක්කන් යන්නද? No, you are wrong නංගියා. Right? Our responsibilities අම්මා තාත්තා both. මහන්සි වෙනවා වැඩි කමටද මන් දන්නේ. අම්මා සමහරලාට මහන මැසිම ඔළුව ගහගෙන නිදි. Really? සමහරලාට ඉඳගත්ත තැන එහෙමම නිදි. My goodness nagya situation very dangerous. එමනම් එක්කෝ ප්‍රෙෂර්, එම නැත්තම් low sugar, එම නැත්තම් high sugar. Situation is very bad, right? අපි අම්ම අනිවාර්යෙන් එක්කන යමු. අම්මා තාත්තට සලකන එක අපේ යුතුකම නංගියා, right? අම්ම පාන්දර 4 ඉඳලා රෑ 12 වෙනකම් වැඩ. අපි කවුරුත් එපයි කිව්වට අහන්නේ නැත්නම් සමහර වෙලාවට ડોක්ටර් කෙනෙක් කියන දේ අහයි. කරන දේක් අපි ඉක්මනට කරමුද? අයියේ තව ටිකකින් ඩිස්පෙන්සරි එක වහනවා. යා මාමා බලන්න මමයි කරගන්න. අම්මා යේගෙන හිතාදා ගන්නව නම් මගේ මේ ලෙඩේට බෙහෙත් ඕනේ නැහැ. තාත්තා කෙනෙක් හිටියට මම ඉන්නේ හරි මේ හිතේ අමාරු. අයියේ තාත්තා තාමෙක්ම් ගියේ නැද්ද? නංගි මේ තාත්තා කියනවා අම්මවත් එක්ක යන්න කියලා. තාත්තා කියන විදිහට නංගි අම්මගේ හෙල්ත් කන්ඩිෂන් එක හොඳ මදි. සෝ එනිසා අම්මත් එනවා නම් ඒක අපිට ලොකු සහනයක් අම්මා. යා අම්මවත් දොස්තරට පෙන්නන්නද? අවුනංග අපි දැනට මේ ඩොක්ටර්ට පෙන්නලා කොලෙස්ටරෝල් බ්ලඩ් ඔක්කොම චෙක් කළා.
පස්සේ ඕන්නම් වෙන හොස්පිටල් එක නතර කරලා ෆුල් බඩි චෙකප් එකක් කරන්න පුළුවන්. We can do it. අපි ඒක කරන්න ඕනනේ. ඒක අපේ යුතුයකම. එනිසා නංගේ බෙල්ල කරටියට ගහලා ගියත් we have to do what we have to do. අපි දරුවෝ විදිහට අපේ යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ, right? මම ලොකු අය විදිහට මම හොදක් කරන්න හැදුවේ. ආ ඉස්සලම තාත්තා ගැන බලනවා. And then අම්මා ගැන බලනවා. Bullshit. අම්මා next time ගෙනියන්න. Okay? තව හැමතැනම හෙව්වා. බුදු මැදුරට පූජා කරන්න මම මල් ටිකක් නෙළුවා. පාස්ටින් ඉඳලා මෙහෙම තනියම ඇවිදින්න පුළුවන්ද? පැය 10ක් 12ක් වුණත් නොකා නොබී ඉන්න මට පුළුවන්. තනි කකුලෙන් වුණත් කෙලින් හිටගෙන ඉන්න මට පුළුවන්. තාත්තා මෙහෙම ටික ටික සනීප වෙන එක ගැන අපිට හරි සන්තෝසයි තාත්තේ. දැන් පාස්ටින් ඉන්න ඕන පෑය ගන්න කිට්ටු වෙලා තියෙන්නේ. අපි ගිහිල්ලා බ්ලඩ් ෂුගර් එකයි යූරින් එකයි කොලෙස්ටරෝල් එකයි චෙක් කරගෙනෙමු. මට මේ මල් ටික බුදු මැදුරට පූජා කරලා හිටින්න ඕන. පඩි පෙළ තනියම නගින්න එපා තාත්තේ. මට ඕනේ තනියම උත්සාහ කරලා බලන්න. එපා. මං උදව් කරන්නම්. පඩිපෙල් වල වම් කකුලට බර දීලා දකුණු කකුල තියන්න තවම අමාරුයි. කකුල් දෙකම නැති වෙන බව දැන දැනත් අපේ කොල්ලෝ යුද්ධ කරලා දිනුවේ. ඒ දරුවෝ ආදර්ශයට ගන්න එක අපි වගේ වයසක අය කරන්න ඕන. තාත්තා යුද්ධයටත් යන්න ලෑස්ති. කෝකටත් මන් ළඟ ඉන්නම්කෝ. අපි යමු. ගානක් වතුරපත් නොබී ෆාස්ටින් හිටපු මනුස්සයට මොකද වුනේ කියලා. මුකුත් වෙන්නේ නෑ මංගලික. තනි කකුලෙන් හරි හිටගෙන ඇති. ප්‍රයිවට් හොස්පිටල් එකේදී ටෙස්ට් කරාට පස්සේ බොන්න තේ ෆ්ලාස්ක් එකට දාලා තියෙනවා. ඊට පස්සේ බොන්න කොළ කැඳත් හදලා තියෙනවා. ඒකත් වෙනම ප්ලාස්ටික් බෝතලයක දාලා තියෙනවා. මහන්සි උනේ අම්මද විජේදාසද? කවුරු නහමකෝ වැඩේ කරනවා නම්. අම්මෝනේ මටත් කොළ කැඳ එකක් ඕන. දෙන්නටම ඇති වෙන්න බෝතලේ තියෙනවා. හැබැයි ලෙඩ වෙන තැන බොන්න එපා. අපි කාර් එකට වෙලා බොන්න. ෆාස්ටින් හිටියම ඇඟට පණ නැහැ. ඒ හින්දා පඩි පිළවල් නගින්න බහින්න එපා. මල් දැන් හොස්පිටල් එකට යන වෙලාව හරිනේ. ඕක අත ගහලා දෙන්න. මම පූජා කරන්න. ඒකත් හොඳ අදහසක්. ඔක්කොම ගාත ටික කියලා වදින්න ඕන.
ඕන් මල් මේ මං කියලා සමහර උපාසකම්මල මල් පූජා කරන විදිහ නෙමෙයි හරි විදිය.